අපි බැලුනද කියලා මම යංගෝ පෙන්වන්න කියලා. ඒ පෙන්වලවත් දන්නේ නැහැ. ගංජා වලින් රට කොට දාන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද කරන්නේ? පිටරට පටවන්න ඕන. දැන් දැන් ඕනම රටකට ගන්න විශේෂයෙන් ඉන්දියාවට දෙන එක ඉන්දියාවෙන් දැන් මෙහාට ගේනවා. ඒගොල්ලෝ මහා පරිමාණයක් කරගෙන යනවනේ. ඉතින් රටවල් වලට විකුණනහම බේත්වල නෙවෙයි ඕනනම් ඉතින් මත් වෙන්න බිහුවා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන අපේ සල්ලි ගන්නවා. දැන් ලංකාවේ ඔක මේ පාලනය කරන්න තියෙන්නේ කියන්නේ ලංකාවේ අය පාවිච්චි කරන එක පාලනය කරගන්න එක ප්‍රමාණයකට. නැත්තම් මේක ඕනවට වැඩිය බීලා පිස හැදෙයි නේ ඊළඟට. මොලේ නරක වෙයි නේ. ප්‍රමාණය ඉක්මවානේ යන්නේ. ඉතින් මේ මමත් දහක් මේ උගුරු දෙකක් බීලා බලලා තියෙනවා. මොකද්ද කියලා බලන්න බෑ. ගතියක් තියෙනවා. උගුරු දෙකම ඇද්දේ. ඒගොල්ලෝ කියන විදිහට මැද්දා. මේ ගරන්න ගිහිල්ලා නෙළුවේ. මේගොල්ලෝ ඔතල බිව්වා මං කො මක්ක බං උඹලා බොන්නේ කිව්වන් බීලා බලන්නේ උගුරු දෙක. මක්ක මොනවද කියලා හුවන් කිව්වා මේ ගංජායි කියලා. කොහොදියන් කොහෙනම් කරන්නේ මං අර ඒගොල්ලෝ කියපු කිව්වේ දිගට මේක පාට ගල ඇතුළට මා දෙන්නේ. එහෙම ගුරු දෙකයි ඇද්ද. අත්තා මේ එකක් තියෙනවා. මොන වගේ එකක්ද තියෙන්නේ? මත් වෙනවා. හොඳටම වදිනවා. වදිනවා කියන්නේ හොඳ එකෙන් වදිනවා. ඉතින් තවත් නම් ජීවිතේට මම බිව්වේ නැහැ. හා. දැන් පොලිසිය ඇහිලා ඉතින් අරක්කු බොන්න තියුණා නේද? ඉතින් ගෙනගෙන ඕවන්න තියුණා නේ මම මෙහෙ ගෙන්න එපා. ඔව්. ඒවා බෑ ඉඳගෙන. මෙහෙ තියුණු කසිප්පු කරින්ඥන් තුවක්කු T-50කුත් ඇල්ලුවා ඒ වෙලාවේ. අනේ ඔයගලඟ පොටොත් තිබුණා මේ යාපුවා. ඉතින් ඒ වගේ වැඩ කර කෙරුවේ එකට හේතුව මොකද්ද? අපිට මේ කුඹරක නියර බැඳ ගන්න කොල්ලෙක් නැති වෙන්න ගියා. කසිප්පු ගහලා ටිකක් මැරුණා. ඇඟේ කොරපොතු හැදිලා සුදු පාටල ඇවිද ගන්න බෑ. ඒත් කසිප්පු ගහන්න ඕන. නෑ පලාතෙම තුවිච්ච කසිප්පු. ඉතින් මම හැට නම් යන දවල්ට යන්නේ අඳුර ගන්නවට. ගිහලා ඇල්ලුවා සේරම හැම තැනකම. කසිප්පු. රාජකරුණ මහත්තයා කියලා දැන් දිස්ත්‍රික්කේ ඉන්න මේ දිස්ත්‍රික්කෙම ඉන්න ලොක්කා මේක බුද්ධියංශේ. දැන් මම අතර ඉන්නේ. එයා තමයි මේ ගෙනල්ලා කරේ බුද්ධික කියලා රාජෙන් කෙනෙක් හිටියා. තව රහල හැමිලා තුන් දෙනෙක් හිටියා. පස් දෙනායක දුන්න වැඩේ රටපු කම. මම රැටේම යනවා. මම දවල්ට මෙහෙම කරනවා. මහින්ද කියලා රහල හැම කෙනෙක් හිටියා මේ රොටුඹයා. මං වගේ බුලත් වෙඩක් කාලා ඉරිච්ච සර්ට් එකකුත් ඇඳගෙන මං මාත් එක්ක යනවා ඇවිදින්න. එයාගේ කියන්නේ මේ මට බෙහෙත් බඩු අරන් එන්න ගෝලයා හැටියට. ඉතින් මහින්ද වුණාට පොලිසිය රහල හැම කෙනෙකුට නම කියලා කතා කරනත් මට එච්චර හිතෙන්නේ. මං ඒකට ඒ වෙන නමක් කියන්නේ එයාට. කොහෙවත් ගියහම ඒ කසිප්පු තියෙන තැන බලන්න ගිහිල්ලා මම මෙහෙදිම කියලා ගිය ගහක් තියෙනවා ගෙදරක මිදුලේ ගොඩාක් උසයි. ඒ ගහේ භාගයක් විතර යනකොට ඒ පාරයි ඒ ඔක්කොම බලාගන්න පුළුවන් යන් කියලා. ගිහිල්ලා මිනිහා ගිහිල්ලා ඒක දෙට ගිහිල්ලා මම මේ මහින්ද කිව්වේ නැහැ. චමින්ද ඵලයන් මේ ගහේ ගිහිල්ලා උඩම මුදුනම තියෙන ඒවායින් කොළ ටිකකුයි පොතු ටිකකුයි කලෝපන්. කලවල අරන් අරන් කියලා. ගියා ගහේ ගිහිල්ලා බලාගත්ත ඔක්කොම ටික ඊට පස්සේ උදේ පහට විතර ගියා බඩු හරි බැරල් දෙකයි. බඩුම තමයි. බඩුම තමයි ඔක්කොම අල්ලගෙන ලා ඉතින් පගාව දීලා බේරෙන්නත් හැදුවා රජකරුණ මහත්තයාට. දැන් බං උඹලා මේක හම්බ කරනනේ ගොඩක්. ඈ මේ මොකද්ද සල්ලි වලට උඹලා කරන්නේ? සර් ඉතින් ගියදන් වෙනව ටිකක් සර්ට ටිකක් දෙන්න අනේ සර් ගෙනියන්න එපාද. උඹ කීයද දෙනව මට? 85000ක් දෙන්න. නෑ මං කොහොම හරි එහෙනම් ලස්සට වැඩි කරන්න. වෙලා උඹ හිතුවද ඇහුවා උඹේ සල්ලි ගෙනියන්න ආවා කියලා. උඹේ සල්ලි ගෙනියන්නේ කොහොමද? මං ආවේ මම මේ මේව අල්ලන්නේ කොහොමද? මම ඒක පෙන්වන්නම් එහෙනම් ඔබ කියන්නේ 85යි. හරි. ඒකයි 25ක් කරන්නම් මං කියලා අරගෙන ගියා. 125000ක් දඩේ ගැව්වා. ඌට 85000ක් ගැව්වා මලයට. අයියලා මල්ල දෙන්නටම ගැව්වා. මෙහෙ තුන බැරල් 15ක් විතර දැන් නම් දිරල ඒවා. ඉතින් එහෙම වැඩත් මං කරා. ටික දෙනෙක් ඉතින් තරහයි මේ ඔය කසිබු පෙරාපු අය එහෙම. තුවක්කු තියාගත්තා එහෙම. ඒක බෙන්ගමුවේ ගිහිල්ලා මේ කරින්ජන් හොයන්න. බැලුව බැලුව මා ගියායිද. බැලුව බැලුව කොහෙවත් නෑ. පස්සේ කෙහෙල් ගස්තිකක් ඉඳලා තියෙනවා මේ අර කටි කරින්ජම් පෙරණ එක්කනට කිව්වා මේ කෙහෙල් ගහගුලපන් අනේ බුදු සර් ඕක ඉඳලා සතියක් වුණ නැතකො අපරාධයක කමන්න ගලවපන් කියලා කිව්වා. එපාරි කොරන් දෙනේ ගලවන්නුනානේ ගැලෙව්වා. ගැලවලා බැලුවාම මොකද කරලා තියෙන්නේ? වලහාරලා මුට්ටි යටින් තියලා උඩින් ලෑල්ලක් තියලා ඒ පස් දාලා කෙහෙල් ගහ ඉඳලා තියෙන එකට කෙහෙල් ගහ පැත්තකින් අරන් තියෙනවා පස්ති කරන් දානවා කරින්ජම් විකුණනවා. තව තැනක ගිහිල්ලා මොලොක් ගමුනේ රාත්‍රියේ මාජ්ජියා ගිහිල්ලා මේ ගියන් බැලුව 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 ඔහේ නෑ කරින්ජන් හොයන්න නෑ. පාර බල්ල පුරන උඩ පැන පැන ඒ බල්ල පුරන තැන යට ගහලා තියෙන නික අමුතු සද්දයක් එනවා. එපාර රජකරුණ මහත්තයෙක් අර බල්ල ගනින් ගතනි පැත්තකට බුදු සර් ඕක කිට්ටු වෙන්න බැරි ඒකුව හරි සරේ හා කමන්නේ කෑවොත් මමනේ ඔබ ගනින් ඕක ලිහලා පැත්තකට කියලා පස්ති කරන් දාලා බැලුවන් ලෑල්ලක් දාලා ඒක උඩ පස් දාලා ඒක උඩ තමයි දැන් බල්ලා ඉන්නේ. මේ උඩ පැන පැන බුරනකොට ලෑල්ලේ බෝල් සද්දයක් එන ලුඩුක් ගාලා ඒකත් අල්ලගත්තා. ඒ වගේ වැඩත් ඉතින් මාත් කරලා තියෙනවා. කරලා තියෙනවා. දැන් ඒව ගැන හිතෙද්දි මොකද හිතෙන්නේ?
ඒවයිතින් මේ නමත්තන්න ඕනේවා මට ප්‍රශ්න නම් ආවේ නෑ. ආව වුණත් මේ නවත්තන්න මොකද මේ අපේ රටේ ඉන්න මිනිස්සු මත්පැනට හුරු වෙලා කුඩු වලට අරමට හුරු වෙලා ගියොත් බාල පරම්පරාවක් අපිට නැත්තර නැති වෙනවා. ඒක නිසා අපි මේ ඉතින් අපි හරි කමන්නේ මේව කල්පනා කරලා ඒක කරන අයට කියලා කරවන්න ඕන. ඉතින් ආයුර්වේද වෛද්‍යතුමනි ඉතින් ගංජා ගහන එක හොඳේ? ගංජා ගහන එක මේ ගාන්ට කරොත් හරි. ගාන්ටේ කියන්නේ ගාන්ටේ කියන්නේ පොඩි සුරුටුවක් පත්තු කරගන්න උගුරක් දෙකක්. ආහාරෙම දිරවන හොඳට. හොඳට. මේක අපි එහෙම නෙවෙයි නෝ අපි බොන්නේ. සුරුටුවක් ඔතලා බීලා තව ටිකක් බොන්න හිතුනොත් තව එකක් ඔතාගෙන එහෙම නෙවෙයි. ගාන්නට ඒක ශරීරයට අවශ්‍ය දෙයක්. අවශ්‍ය දෙයක්. අවශ්‍ය දෙයක්. දැන් ඖෂධීය වටිනාකම මොකද්ද ගංජා? ඖෂධීය වටිනාකම බෙහෙත් වර්ග ගොඩක් හදන්න තියෙන ඒවායින්. ඕන මේකකට. දැන් ආයුර්වේද වෛද්‍යවරයෙක් කියලා කියන්නේ මේ දැන් ඉංග්‍රීසි ක්‍රමයට එක එක ලෙඩවල් අරම දැන් මේ ලෙඩවල් හැදෙන්නේ වාතයට පිටට සෙමට. ඔය එකක් මුල් කරගෙන දැන් මේ කොරෝනාව පහුගිය කාලේ සෙම මුල් කරගෙන හැදුනේ. ඒකෙන් පහර දෙන්නේ සෙමට. ඉතින් ඒ වගේ අවස්ථාවල මේ හදන්න බෙහෙත් තියෙනවා. එතකොට මේ ආහාර රුචිකත්වය නැති වෙනකොට අඹරලා බෙහෙත් ඒක තව ඒක ගංජා විතරක් නෙවෙයි තවත් බෙහෙත් යාතිය ගොඩකුත් එක්ක අඹරලා දෙන්න බෙහෙත් වර්ගත් තියෙනවා. ඒක නිසා ඉතින් ඒවා නැති කරලා නම් බෑ. අපේ රටේ ක්‍රමයට පාලනය කරලා හදාගත්තු අපේ රටට එන හොඳම ආර්ථිකය ගංජා ආර්ථිකය. ඉතින් එහෙම නෙවෙයිනේ. දැන් ඒ හදාගත්තොත් ඉතින් බීලා විනාශ වෙනවනේ. ඒක නෑ ගියා. ඒක නෑ දැන්. දැන් මේ ගමක් ගානේ මේ වයින් දානෝනේ. ඒක හොඳේ? හොඳේ කියන්නේ. කොච්චර හොඳද මේ පාරිවත් යන විදිය නේද? දේ අර කසිප්පු කරිඤ්ඤං ඇල්ලුවට අර ඉතින් අල්ලවන්න විදියන්නේ නෑනේ. කාට කියලා අල්ලවන්නේ? අල්ලන්න බෑනේ. ඉතින් රජෙයිම කරන වැඩනේ. ඒක නිසා ඒ වැඩෙන් නේ මොකද? ආ තව එකක් කියනවා. පන්සලක් කිට්ටුව දාන්න කිලෝමීටර ගණන් දුර. ඉස්කෝලේ යතේ නන් දුර. එතකොට දැන් ඌරුබක්කේ තියෙන වයින් එක තියෙන්නේ ඉස්කෝලේ ඉඳලා කිලෝමීටර කීයක් දුරද? ඉස්කෝලේ ඉඳලා කිලෝමීටර භාගයක් ඇති. පන්සල ළඟ ඉඳලා නේද? පන්සල අරම පන්සල තියෙනවා මෙහෙම ඉස්කෝලේ තියෙනවා. අන්නර හරිය විතර තියෙනවා මේ වයින් එක. ඉතින් ඒවා ඒ මැතිවරු කරන වැඩනේ ඒවයින් තමයි හම්බ කරගන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒවට අපිට නම් අපේ නම් කැමති නැහැ එහෙම කෙනෙක් එක්ක ඇතුරු කරන්න. ඔව්. ඉතින් දැන් වයස කීයද? දැන් වයස මේ 83 ලැබුවේ 4 වෙනිදා. ඔය තරුණකම රැකුණේ කොහොමද? අන්න අහන්නකො මේ දත් ටික වෙච්චර හයිය මොකද කියලා. ඔව්. මේ තියෙන කිසිම බෙහෙතකින් දත් මැද්දේ නැහැ. හා මන් දැන් පෙන්නන්නම් ටිකක් යට වෙලාද කොහෙද ගල්ගෙ දුරක් කරලා තන මෙච්චර ඉතුරු උස ගලක් තියෙනවා අතන පීල්ලක් අර දොලේ. හා ඔය දොලේ පීල්ල ළඟට නාන්න ගියාම දත් මදින්නේ එතෙන්දි. උදේටත් මදිනවා උද හවස නැවොත් හවසත් මදිනවා. මදිනවනේ ගුරු ගලක් අරන් ගලේ උරච්චි කරච්චි කරලා ඇඟිල්ලෙන් මැද වෙනවා. මොනවද? ගුරු ගල් වලින් තමයි මැද්දේ. මැද්දේ. කොහොම බලන්නේ ගුරු ගලෙන් ඇදෙන්නේ? සුපිරියට තියෙනවා නේ. ඇනවල කියනවා කියනෝනේ. ඒ කියන්නේ මොකද මේ ඇනවලක හැදෙනවා ඉබේම. රෑ 35කදී මේක මේ අපි අර වයින් ගෙවපු ටික හැදෙනවා. දැන් ඒක එහෙම මැද්දනේ. මැදලා අපි පස්සේ මොනවද ඉඳ මැද්දේ? ওই ගෝපාල් වගේ කුඩු දත් බෙහෙත් නැත්නම් අපි හදාගත්ත එක. අර අලුතෙන් එන බෙහෙත් වර්ග වලින් නම් මදින්නේ නැත්නම් මොකද දන්නේ මේක. ඉතින් පහර ගහන ඕනේ මම මේ. ඒ වයින් මැද්දාම අවුරුදු 30ක් වෙනකොට දත් කුට්ටමක් දාන්න වෙනවා. ඒක දෙන්නේ තරගොල්ලම. මේක නිකක් අර බූවල්ලා වගේ තමයි නේ. හැම පැත්තෙම අල්ලනවා. ඉතින් ඒවා කල්පනා කරලා වැඩ කරන්න ඕන. දැන් ඔය මූණේ ලස්සන තියාගත්තේ කොහොමද? ඒකත් ඉතින් අපි කන ආහාර අර මේවා තමයි. බෙහෙත් කැඳ ටිකක් කියන්නේ කොළ කැඳ ටිකක්, පොලොස් ගැටයක්, කොහිලාලා ටිකක්, ඕවායින් තමයි මේ පවත්වාගෙන ගිය. ඒක නිසානේ තාම කුඹුරු වැඩ කරන එක 83ක් වෙලා බලලා. දැන් අදත් කුඹුරු වැඩ කරුවා. රොයි සංගිධානයේ සභාපති. තාමත් කොල්ලා වගේ ඉන්නවා. ඔව් කොල්ලා වගේ ඉන්නවා. ඉතින් කෘෂිකර්මයේ ඉතින් දිගටම ඉතින් ඔය කරගෙන ආවා. ගෙදරත් ඔය ඉතින් අර මේ ඔය කෘෂිකර්මාන්ත කරන ඔය මේ කෘෂිකර්මාන්තට බැඳිච්ච අය ඉන්නෝනේ නිලධාරී කියලා එක්කොටස. ඒගොල්ලෝවත් පුදුම හිතනවා මේ ධූරි අංග රමටංග 26ක් තියෙනවා. 26ක්. ඔව් 26ක් තියෙනවා. ධූරි අංග 5ක් තියෙනවා. ගෙඩි හැදෙන ඒවා. ලසගානක් එක වතාවකට ගන්නවා. ඉතින් ඒවා නෙමෙයිනේ අපේ කට්ටිය හොයන්නේ. කුරු ටිකක් විකුණලා දාන්න මට කියන්න. ආයෝ ඉතින් චර් ප්‍රසිද්ධිය කියන්න හොඳ නැහැ මේ මේ මාධ්‍ය වලට. ඔව් කියන්නේ ප්‍රසිද්ධිය කිව්වන් අර කුල්ලත් කුලප්පු වෙනවනේ. කුලප්පු වෙනවා. ඉතින් මම එක විරුද්ධ වෙනෝනේ. ඒක නිසා මට තව කාලයක් ජීවත් වෙන්න දෙන්න බැහැ නේ. කෘෂිකර්මාන්තේ මම ඉස්සෙල්ලා අත්හදා බැලීම් පවා කරනවා. මම දන් දීලා ලෑක් අගුල්ල පෙන්නුව අටපට්ටමේ. තාම ඇති ඕනනම් අරගෙන බලන්න ඇකි. මේ කිලෝ 162ක්.
පෙතට ගැනල්ලා තිබේ ඉස්සෙල්ලම මං වැල ලොකුයි හොඳට මං ක්‍රමාණිකුල හදල වෙල වැල ලොකුයි මේ අලේ පාදලා කෝල් එක දුන්නා වලෙන් ගොරට ගත්තේ නෑ කෝල් එක දුන්නා අටපට්ටමට මේ අටපට්ටමේ අර ඒ කරන එකනට එන්න කියලා ආවා ආවට පස්සේ එතනදිම වීඩියෝ කරලා වලෙන් ගොරට අරගෙන ලීයක දාලා හතර දෙනෙක් එක ඉස්සුවම ලීය කරුණා ඒ පාර වෙන ලීයක් දාලා ලොකු ලීයක් දාලා මෙතන ගෙනල්ලා තියාගෙන මේ ප්‍රදර්ශනය කරුවා කට්ටියට පේන්න ඉතින් වීඩියෝ කරගෙන ගියා හොඳට ගහල පඳුරක් තිබුණා මේ ගහල පඳුරු 6යි තිබුණේ මං කිව්වා මෙන්න මෙතන මේ ගහල ගස් වලින් මම කිලෝ එක පඳුරෙන් 30 40 ඉගුලුවයි කියලා අහේනම් ගුලන්නේ මං කිව්වා මේක මාස 6ක් වුණේ දැන් උගුල්ලා මොකටි මේ ඉච්චර අලබහින වෙලාව නැත කියලා නෑ නෑ කමන්ට උගුල්න්නේ කිව්වා උගුල්ලා ගහල කුරුල්ල ටික අරගෙන කොට ගහලා ඒත් අර මාස 6ක් වුණ නැති එකෙත් කිලෝ 16ක් තිබුණා ඉතින් ඒ වගේ ගොවිකමක් එක තමයි ඉන්නේ ඔව් කෘෂිකර්මාන්තයේ ගොහම කොයිදා කෘෂිකර්මාන්තේ දැන් නැහැ දැන් අලුත් අලුත් සෙල්ලම්නේ තියෙන්නේ ඒ වයින් නම් ප්‍රයෝජනේ අඩුයි අපි හිතමු පොහොර දැන් ওই දෙන පොහොර ටිකක් දාලා වී ගොඩ ලොකුයි දැන් අපි හිතමු කුරුණියෙන් මල්ලට පැහුණේ ඈ කුරුණියෙන් මල්ලට අපේ මුතුන් පිත්තන්ගේ කාලේ ඉඳලා ගොවිතැන් කරපුවයි කුරුණියෙන් මල්ලට මොනවද දානහලා හී නැටි මාවි ඔය කියපු පරණ වී වර්ග 72ක් තිබිලා තියෙනනේ දැන් ඒව නෙවෙයිනවා දැන් ඔය නුමු හුඹිතර වේ 362 ගියයි ඔය නම් මනංගේ ගියා වපුරනවා නමුත් වී ගොඩ ලොකුයි නමුත් අපි ඒ වී ගොඩට වියදම් කරපු මුදල බැලුවා ඊට වඩා ලොකුයි ඒ වගේ තුන් ගුණයක් අපිට අර වී ගොඩ දැක්ක කියන සතුරුනා මිසක මේ වී ගොඩට මේ වගේ ගොඩවල් කීයක් අපි සල්ලි වේදම් කරාද කියලා කවුරුවත් බලන්නේ බලන්නේ නැහැ ඒක හරි ඒක හරි එදා අපේ මුතුන් මිත්තු ගොවිතැන් කරේ කොහමද ඔය තනකොළ ටික තමයි පෝර කරගත්තේ පෝරක් හැටියට දැම්මේ වී මල්ලක කුඹුරේ කියන්නේ අක්කර තුන් කාලකනේ වී මල්ලක කුඹුරට දැම්මේ මේ ගෙරි කටු කුරුණියයි පළවීටිකට දාලා කලවම් කොල්ල ඒක ඉස්සා ඊට පස්සේ අර තනකොළ ටික නම් හොඳට පාගලා කුඹරේ කුණු කරනව මිසක්ක බෙහෙත් ජහන්නේවත් විදි කරන්නේ නැහැ ඒකාලේ බෙහෙත් තිබුණේ නැහැ ඉතින් ඒ පෝර වෙන්නේ අර කොල්ල ටික කොම්පෝස්ට් එක තමයි ඒ තනකොළ ටික ගොවි තනකොළ ගලේ දා නම හැදිලා තියෙන්නේ කිව්වේ ඒකනේ ඉතින් එහෙම කරගෙන ආපු මේ කෘෂිකර්මාන්තේ වී වගාව විශේෂයෙන්ම මේ අලුත් ක්‍රමවලට අබ්බැහි වුණා ඒ ක්‍රමවලින් හැදෙන්නේ අපි නෙවෙයි පෞජාතික සමාගම මාමාකම් සුද්ධොන්ට හොඳයි අපිට වැඩන්නේ ඒක ලැබෙනවා ඔව් අර අර වීගොඩ ගණන් බලන්න පුළුවන් නම් ඒ වීගොඩ හැටියට බැලුවම වී කුරුණියේ කුඹරෙන් වී කුරුණියේ හයක්වත් පාගල නැහැ එදා මල්ල පාගපු එක හොඳයි එහෙනම් ගොවි මහත්තයා ඔව් අපි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න